थाली भी हाय मोली मती बोल ने थाली भी म सिंगल ग्राम में अरे कौन को හොඳයි පුතේ අපි පළවෙනි එක ලියමු වාක්‍ය තුනක් දෙන්නේ සහන් උදයම නැගිටි සහන් උදයම නැගිටි මොකද සර් සහන් උදයම නැගිටි. දැකින් ගෑහෙන නෑ මයිකි. නැගිටි. 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 ඔව් මියුට් කරන්නම්. ආගෙන ඉන්න. සහන් උදයම නැගිටි. සහන් උදයම නැගිටි. හොඳයි මෙන්න දෙවනි වාක්‍ය අපි ලියමු දෙවනි වාක්‍ය ළමයි නිවැරදිව පාඩම් කියවනවා ළමයි නිවැරදිව පාඩම් කියවනවා ළමයි නිවැරදිව පාඩම් කියවනවා ළමයි නිවැරදිව පාඩම් කියවනවා ළමයි පළවෙනි එක මොකද්ද පළවෙනි එක සහන් උදයම නැගිටි මෙතන මේ මට පොඩක් වැරදුනා ළමයි නිවරදිව පාඩම් කියවති ළමයි නිවරදිව වැයන්නේ නෝ නිවරදිව පාඩම් කියවති කියවති ඊළි වරයිස්ට තුන්වෙනි එක මොකද්ද මෙන්න තුන්වෙනි එක අපි සෑම දිනාටම උදව් කරමු සර් පළවෙනි එක මොකද්ද පළවෙනි එක මොකද්ද පළවෙනි එක පුතේ දුන්නේ සහන් උදයම නැගිටි දෙවෙනි එක ළමයි නිවැරදිව පාඩම් කියවති තුන්වෙනි එක අපි සෑම දෙනාටම උදව් කරමු අපි සෑම දෙනාටම උදව් කරමු අපි සෑම දෙනාටම උදව් කරමු ඉවරයි සර්. හොඳයි. වයි සර්.
හරි එහෙනම් අපි බලමු සහන් උදයම නැගිටි සහන් උදයම නැගිටි उदाउ कर සහන් උදයම නැගිටි සංඥක ගයන් එනෝ සංඥක ගයන් නැගිටි සහන් උදයම නැගිටි නැවතීමේ තිතක් කියලා තියෙන්න ඕන देख बड़ा लमाई निवेदी व पाड़ कियवती लमाई प्रमाण वचन मतकद मतकद मेक दुन्ना क्रियापद इराल හරි එහෙනම් හරි දාන්න ලකුණු නේද 3 3ට තරු 2යි 3ෙන් 2කට තරු 1යි හා අපි අලුත් දෙයක් ඉගෙන ගත්තා නේද පුතේ
ඈත් කළ ලියන් අර මයන්න තිබ්බොත් ඈත් කළ මේ වගේ තැන්වලදී විතරයි හොඳේ හැමතැනම මයන්න ඈත් කළ ලියන් නෑ නේද ඒක ඔයාලට මේ කියවනකොට තමයි ඒක හුරු වෙන්නේ හරි එහෙනම් ඒකත් මතක තියාගන්න තුනෙන් තුන තියෙන කාටද නම් කියන්න බලන්න සනු මේකේ තුනෙන් දෙක කාටද තියෙන්නේ සර් දෙවුමි හොඳයි සර් ඇසිරුට හොඳයි හරි 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 එහෙනම් ඔව් සර් චෙනුකිට තුනෙන් තුනයි චෙනුකිට තුනෙන් තුනයි හොඳයි හොඳයි හරි එහෙනම් පුතේ අපි ඊ අපේ පාඩමට යමු නේද අපේ පාඩමට යමු හොඳයි දැන් සිංහල පොත් ගන්න අසලීමේ මට ෆොටෝ එකක් එවන්න පුළුවන් නම් හරි දැන් අහන් ඉන්න පුතා ඔයාලා දන්නවද දැන් ක්‍රියාපද දන්නවනේ නේද ක්‍රියාපද දැන් ඔයාලා දන්නවා ඕ ඒකේ වැඩ ගොඩක් කරලා තියෙන්නේ ඒ පින්තූර ඔයාලට මතක ඇති අර නේද අහසේ වලාකුළු පාවෙනවා නේද ඒව මතකයිනේ ඉර පායනවා මල් බේදෙනේව ඕ අහගෙන ඉන්න දැන් ඉතින් පුතේ මේ ඉබේ සිදුවන ක්‍රියා ඉබේ සිදුවන ක්‍රියා වල තියෙන්නේ අප්‍රාණ වාචී නාම පද නේද ඉබේ සිදුවන ඒවයි අර ඉර පායනවා ඒ ඉර කියන්නේ අප්‍රාණ වාචී නාම පද නේද මල් පිපෙනවා මල් කියන්නේ අප්‍රාණ වාචී පණ නැහැනේ නේද හඳ බබලනවා අර හඳ කියන්නේ අප්‍රාණ වාචී නාම පදයක් මේ සුලඟ සුලඟ හමනවා එතන සුලඟ කියන්නේ අප්‍රාණ වාචී නාම පදයක් පණ නැති අප්‍රාණ වාචී ඒක ඔයාලා දන්නවද වැස්ස වහිනවා ඕ වැස්ස කියන්නේ අප්‍රාණ වාචී නේද ඉතින් ඒ ඔක්කොම තියෙන්නේ අප්‍රාණ වාචී නාම පද අර ඉබේ සිදුවන ක්‍රියාවල මුලට තියෙන්නේ නේද දැන් කතා කරන භාෂාවෙන් අපි ලියන්නේ නැහැනේ නේද කතා කරන භාෂාවෙන් අපි ලියන්නේ ඉර පායනවා එහෙම අපි ලියන්නේ නැහැනේ දැන් මේවා කොහොමද අපි ලිඛිත භාෂාවෙන් ලියන්නේ නැත්නම් ලියන භාෂාවෙන් ලියන්නේ කොහොමද ඉර පායනවා කොහොමද සර් ඔව් ඉර පායයි අන්නාරි ඔව් ඉර පායයි සර් ඔව් සර් ඒකේ සින්දුවකුත් තියෙනවා සිංදුවකුත් තියෙන අපි ඉස්සර චුට්ටක් මේක බලමුකෝ මල් පිපෙනවා කොහොමද ලිඛිත භාෂාවෙන් ලියන්නේ වලාකුළු පාවෙනවා කොහොමද ලිඛිත භාෂාවෙන් ලියන්නේ පාවෙයි සුලඟවා කොහොමද ලිඛිත භාෂාවෙන් ලියන්නේ හමයි දැන් චුට්ටක් අහගෙන ඉන්න ඕ දැන් චුට්ටක් අහගෙන ඉන්න ඉතින් පුතේ ඔය අප්‍රාණවාචී නාමපද නේද දැන් ඔය ඉර සුලඟ ඒ අප්‍රාණවාචී නාමපද එක්කෝ ඒක වචන වලින් තියෙන්නත් පුළුවන් නේද එහෙම නැත්නම් බහුවචන වලින් තියෙන්නත් පුළුවන් දැන් ඔය ඉර කියනකොට ඒක වචනයිනේ නේ අප්‍රාණවාචී පණ නැති ඒක එකක් නේද ඒක වචන මල් කියනකොට බහුවචනයිනේ නේද අප්‍රාණවාචී ඒ කියන්නේ පණ නැති ගොඩක් නේද අප්‍රාණවාචී බහුවචන ඒ කොහොම තිබුණත් නේද ඒක වචන වුණත් බහුවචන වුණත් ක්‍රියාපදය යෙදෙන්නේ
අර ඉයන්ින් අවසන් වෙන ක්‍රියාපදයේ තමයි මේ දෙන්නේ නේද අපි එකට කියන වර්තමාන කාල ක්‍රියාපදයේ කියලා නේ ඉර පායයි මල් පිපේ තේරුණාද වලා කුළු පාවේ ඒ කොහොම තිබුණත් එහෙමයි හරි එහෙනම් අපි ඔන්න මාතෘකාවක් ලියමු අප්‍රාණවාදී නාමපද සහ ක්‍රියාපද අප්‍රාණ වාචී නාමපද සමග ප්‍රධාන මාතෘකාව මොකද්ද? ඔමි තරුවක් දාලා තියෙන ප්‍රධාන මාතෘකාවක් නැහැ මේකේ. අක්‍රියාපද අභාවිත කිරීම අප්‍රාණවාචී නාමපද සමග ක්‍රියාපදය භාවිත කිරීම मेवागे ඉර පායනවා කියන්න එපා හොඳේ ඉර පායනවා නේද මල් පිපෙනවා නේද ගස සෙලවෙනවා ගස වලාකුළු වලාකුළු පාවෙනවා නේද? ගස සෙලවෙනවා. ඒ වගේ. ඔව් ලයන් මේක. එතකොට දැන් හැබැයි අපි කථික භාෂාවෙන් කියුවට පුතේ ලිඛිත භාෂාවෙන් අපි ලියන භාෂාවේ ඊට වඩා වෙනස්. නේද? ක්‍රියාපදේ අපි තියන්න ඕන ඊයන්ෙන් අවසන් කරලා තමයි තියන්න ඕන. ඔව් ඒකද අපි කියනවා ලිඛිත භාෂාව. සර් සින්දුවක් තියෙනව නේද? ආ ඔයා සින්දුව කියන්න බලන්න. සර් සින්දුවක් තියෙනව නේද? ඔව් ඔයා කියන් සින්දුව. මම කිව්වොත් මේ කියන්න. මම කිව්වොත් මේ කියන්න. අපි කිව්වොත් මූ කියන්න. එක්කෙනෙකුට ඊ කියන්න. ගොඩ දෙනෙකුට තී කියන්න. ආ වෙරි ගුඩ්. චෙනුකිත් කියන චෙනුකිත් ගන්න. හා හා හා. යන්න බලන්න. මම කිව්වොත් මේ කියන්න. අපි කිව්වොත් මූ කියන්න. ඒක වචන නම් ඊ කියන්න. බහු වචන නම් තී කියන්න. පණ නැති. නැත්තම් ඊ කියන්න. හොඳයි. දැන් ඔන්න අහගෙන ඉන්නකෝ. සර් බෝඩ් එකේ අඳපු එක. නේද? ඒ සින්දුවත් අපි පස්සේ බලමු පාඩම් කරන්න. මේ කථික භාෂාවෙන් තියෙන ඉර පායනවා ඒක ලිඛිත භාෂාවෙන් ලියනකොට කොහොමද ඉර පායයි ඉර පායයි ඔව් මෙතන පායනවා කියන එක පායයි වුණා මල් පිපෙනවා මල් පිපේ දැක්කද කථික භාෂාව ලිඛිත භාෂාවෙන් වෙනස් වෙන හැටි නේද ලිඛිත භාෂාව කියන්නේ ලියන භාෂාව පොතේ ලියන භාෂාව නේද කථික භාෂාව කියන්නේ අපි කතා කරන භාෂාව लसन पाट पेन्सल
වගුවදිනකොට පාට පැන්සල්නේ භාවිතා කරන්න ඕන. ඔව් වගුවේ ඉරිවලට විතරයි අකුරු ලියන්නේ. පැන්සලෙන්. ඔව්. Hãy subscribe cho kênh Ghiền Hãy subscribe cho kênh Ghiền Mì Gõ Để không bỏ lỡ những video hấp dẫn.
නෑ ඕන නෑ පුතේ සෝ වල යටින් ඉරියඳින්නත් ඕනද අන්න හරියෝ වෙන පාට පාටක ඉරක් හඳින්න පාට පැන්සල ක්‍රියාපදේ ලිඛිත භාෂාවයි කථික භාෂාවයි වෙනස් වෙන හැටි बहुवचन बेदुवा एतापट क्रियापदे तियान्नवेन्ने नेद क्रियापदे एकवचनेम तमाय अवसान वेन्ने ई अन्नेन ओना अपि एक मेहेम लियमु अप्राणवाति ओला केतरी अति स लियन्नद सुताकिन मम लियन काम अप्राणवाति අප්‍රාණවාදී ඒක වචන සොපලිය දෙන්න ඕනද ඒක වචන ඕ ඒක ලිය ගන්න ඕන ඕ ලිය ගන්න ඕන හරි නම් ලියන්නකො බහුවචන ඒක වචන ඕ බහුවචන नाम पद समग क्रिया पद अवसान में इन अप्राणवाची एकवचन हो बहुवचन नाम पद सामग्र क्रियापद अपुरेन तमय अवसान वे एक पार्ट पेंसिल की कोटु कर दिया ना पुलवा सब पार्ट पेंसिल की लिया ना नहीं पार्ट पेंसिल की लिया नहीं पा पार्ट पेंसिल की कोटु करन उदाहरण लिया एकवचन बहुवचन तरु एक तरुपाय
ඔන්න අපිට ඉරියන් දිට පුළුවන් අතර මෙහෙම තරුව තරු නේද ඊ ඊ දෙකම අවසන් වෙන්නේ යන්නේ ඔන්න මැටි නිගක් අතර දෙපැත්තට ලියන්නත් පුළුවන් තේරුණාද ඒක වචන තිබුණත් බහු වචන තිබුණත් ක්‍රියාපදයේ අවසන් වෙන්නේ යන්නේ उदाहरण ක්‍රියාපදයේ යන්නේ අවසන් වෙන. ඊ ඊ ඉරියන්දල පෙන්නන්න. right තුන माल पीपे माल एक पीपे में ताम नेद वेनसा क्वेन ने क्रिया पदी यानिंग आवसान वेन ओका तावल यान पुरवांग वालट अंक दागन पहा हतर पहा हायर වගේ වෙනකන් අංක දාගන්න. තව ඉතර ලියන්න. 10 වෙනකන් ලියන්නද? ආ 10 වෙනකන් ලියන්න පුළුවන් නම් හොඳයි. බලන්න පුළුවන් නම් ලියන්න. හැබැයි එක පැය මේ පැත්තේ තියෙන්න ඕනේ ඒක වචන මේ පැත්තේ බහු වචන. ගිරව අඹකයි. ගිරව අඹකයි. බෑනේ බෑනේ ගිරා ගිරවා බෑ. ඇයි? අප්‍රාණ වාක්‍ය විතරයි ගන්න පුළුවන්. අන්න ඒක ඔයාල වරද්දන්න එපා. අප්‍රාණවාචීය විතරයි ගන්න පුළුවන්. තරුඹ මල වලා කුල නේද හඳ ගස සුලඟට සැලවෙයි. ගස් සුලඟට සැලවෙයි. අන්න හරි. ඒක නම් හරි. ප්‍රාණවාචීයව ගන්න බෑ. right. ගස සුලඟට වැනේ. ගස් සුලඟට වැනේ. पेंसिल पोते माते ताबाई पेंसिल पोते माते ताबाई बै बै एक बै पेंसिल इबे सिद्धू ने कहा कोई नॉन पुते पेंसिल गेवे पेंसिल गेवे ये मनान पुलवा होगा ये वैदे ये ही नाम ओयाला මට කරලා ෆොටෝ එකක් එවන්න ඒ උපුවාගේ බලලා ඇත්තේ දෙවුමිගේ තමයි බලන්න තියෙන්නේ අනිත් අයගේ මම බැලුවා तुन पहलू पहलू